අයිබෝවන් වාසනාවන්ත දවසක් ඔයාලා සීත දිනාටම මම අදත් ඔන්න වෙනස් විදිය කෑමක් හදාගෙන ආවා කොස්සට කළු පොල් මාළුවක් තමයි හදලා තියෙන්නේ හරිම රසයි කොස්සට කළු පොල් මාළුව බලන්න ඔයාලත් හදලා මේ දවස්වල නම් කොස්සට ගොඩක් තියෙනවා ලංකාවේ නම් මෙහි අඩු වුණාට ලංකාවේ ගොඩක් වෙලාවට දැන් පාවිච්චි කරන්නේ කෑමට ගන්න ඉලෝලුවට කොස්සට කොස් දෙල් වගේ දේවල් තමයි මොකද ආර්ථිකත් ඒ තරම්ම පහළ මට්ටමක තියෙන නිසා ඉතින් අපි බලමු කොස්සට කළු පොල් මාළුව හදන්න මොනවද ගන්න කියලා මම මෙතන අරන් තියෙන මේ තුන පහ කළු කුඩු එක හදාගන්න තමයි මිරිචි මිරිස් කරල් තුනක් සූදුරු තේ හැඳි භාගයයි මහදුරු තේ හැඳි භාගයයි අබ චුට්ටක් අබ තේ හැඳි කාලක් විතර ඒ වගේම කොත්තමල්ලි තේ හැඳි භාගයක් අරන් තියෙනවා උළුහාලු තේ හැඳි කාලක් විතර අරන් තියෙනවා සේර සේර තිබිච්ච නිසා මම පොඩි කෑලියක් අපල අරන් තියෙනවා ගම්බිරිස් කෑලි පොඩි කෑලි දෙකක් එනසල්ලට හතරක් කරපිංචා කළුදුරු තේ හැඳි කාලක් අරන් තියෙනවා මං ඊගාවට මෙතන මට පොල් ගාපුව නැති නිසා පොල් කුඩු එක තමයි අරන් තියෙන්නේ ගම්බිරිසුත් ඇට නැති නිසා ගම්බිරිසුත් කුඩු තමයි මං අරන් තියෙන්නේ ඒ වගේම කොස්සට අරන් තියෙනවා කොස්සට ග්‍රෑම් 350ක් අරන් තියෙනවා මේ හුඟක් හොඳට පැහිච්ච කොස් ගෙඩියක කොස්සට තමයි මේ කොස්සට පුපුරලා තියෙන්නේ හොඳට මෝරපු කොස්සට ගන්න ඕන ඒ වගේම කොස්සට ගන්නකොට අලුත් කොස්සට ගන්න ලංකාවේ නම් ඉතින් මං කොස්සට වැඩිපුර කන්නේ නැහැ gedara කොස්සට කොහොම එකතු කරලා අහලපාල කට්ටියට දෙනවා නමුත් කොස්සට වලින් රසවත් විවිධාකාර විදියට කෑම හදන්න පුළුවන් කියලා මම දන්නවා ඉතින් දැන් අපිට මේ කොස්සට තිර ගොඩක් වටිනවා ඔන්න මම දැන් කොස්සට ටික තැම්බෙන්නේ ලිපේ තියලා තියෙන්නේ කොස්සට වලට වඩා අඟල් භාගයක් විතර උඩට කොස්සට ටික වැහෙන ප්‍රමාණයට වතුර දා ගන්න ඕනේ දාලා මේක හොඳින් තම්බන්න ඕනේ ඇට පුපුරනකන් කොස්සට ටික තැම්බෙන්න ඕනේ මම උණු වතුර උණු කරලා තමයි දැම්මේ කොස්සට එකට ඉතින් කොස්සට ටික තැම්බෙනකන් අපි තුන පහ එක හදාගමු කොස්සට ටික තැම්බෙනවා මෙතන මම ඒකමං තුන පහ ටික බැද ගන්න තාච්චියකුත් දීපේ තිබ්බා ඔන්න කොස්සට ටික හොඳින් තැම්බෙනවා එතකන් අපි තුන පහ ටික හදාගමු කොස්සට ටික තැම්බෙනකන් මම දැන් ලෑස්ති කරගත්ත සියලුම තුන පහ ටික මේකට දාලා හොඳින් අඩු ගින්දරේ බැද ගන්නවා ගොඩාක් කරවෙන්න දෙන්නේ නැතුව අඩු ගින්දරේ බැද ගන්න ඕනේ මේක කළු පාට වෙනකන් මේකට ඉතින් හොඳයි පොල් කෑල්ලක් තිබුණා නම් නැත්තම් ගාපු පොල් තිබුණා නම් ඉතින් මට ගාපු පොලුත් නැහැ පොල් කෑලිත් නැහැ මං ගෙනපු පොල් ඉවරයි ඒ නිසා තමයි මම පොල් උඩු එක ලෑස්ති කරගෙන තියෙන්නේ මේක දැන් හොඳින් අඩු ගින්දරේ බැද ගන්නවා කළු වෙනකන් කළු වෙන මංකන් කිව්වට සාමාන්‍ය ගානට බැද ගන්න ඕනේ කළු පාට තමයි කළු කළු පොල් මහලුව කියන්නේ එතකොට කළු පාට තමයි හැදෙන්න ඕනේ ගොඩාක් ඉඳලා දැම්මුත් මේක බැදෙන්නේ නැහැ නිකන් කළු වෙන එක විතරයි වෙන්නේ ඒ නිසා අඩු ගින්දරේ බැද ගන්න මේක ගහනට බැදිනවා කොන්න දැන් මේක හොඳින් බැදීගෙන ඉන්නේ කොස්සට ගොඩාක් ගුණදායක ආහාරයක් කොස්සට වෙන ත්‍රිවිධාකාර කෑම ජාති හදන්න පුළුවන් ඔයාලා කවුරුත් දන්නවා ඉතින් ඔන්න මම පාටික හොඳට බැදලා තියෙන්නේ දැන් මම ලිප ඕෆ් කරනවා ඕෆ් කරලා මේකට එකතු කරගන්නවා මල් ඇටි කරනකොට දැන් බිස්කුරු ටිකයි පොල් ටිකයි පොල් කුඩු ටිකයි ඔන්න ලිප ඕෆ් කළා ගමන් මම තියෙන්නේ දැන් මේක හොඳින් සුදු ගන්නවා कलु चिस्तर मेकलिपे अंकलट मुदिला मोरप गोसवा पेनवा दलू को හොඳට මෝරපු කොස්සට කොස් ගෙඩියකට මේ පේනෝනේ පුපුරලා තියෙනවා දළු කොස්සට ගත්තා මේක අර මිරි වගේ වෙනවා මේක හොඳට රසයි පැහිච්ච කොස්සලට ඇතුළ රතු පාටක තියෙනවා ඉතින් මම දැන් මුලින්ම කරන්නේ මේ කොස්සට ටිකක් පෙරා ගන්නවා පේනෝනේ හොඳටම තැඹිලා තියෙන්නේ කොස්සට ටිකක් පෙරාගෙන පැත්තකින් තියා ගන්නවා ඊගාමට මම තුන පහ ටික කොටා ගන්නවා इलाका ना मैं कोसर टीका आपाऊ टीका थाला तम होती है दाँ में मम ना थाला है मुखद पोल की तीन दिन में तेन बिंडो ना नहीं
वीपूर पोल पीटी दाल दिए दी इनाट मंगार बदल पुटा कल कुड़का मेकटेकना मैं मिरी कुछ दाने मेह गिरी कुछ दापनी सा गुडाक सर कैरनी सा मैं पाकड़े काल कितरेकना तुलाकड़ चुट दागत्ता मिरी कुड़ता होना मिरी कुछ दागे उन्ना अवश्य पवन लून दम्मा कुछ बंदवा लून दम्मी नी सह अरे मेरे असवत्म गुणवत्म को कलपोल मालू दम्मी हिंदे उन्सट मालू दिन कलपोल मालू तेवाने मुदटमेंदलाटा तंबिना तीन दुल बलोनाई अवश्य पंद्रह तेन मन कलपुर उन्न कलपुर इधला दीन मम दी दागा कलपुर हतलाई मम मेक उदट दें पोडा लून गिरी पड़ी लून के कोई चूटी अमीर कल पोटी कपला सुधुर बिगक त्यागन दी उन्न एक दागत्ता उड़े उन्न रसवत्म कल बलने